සමාජවාදය පිණිස පාරජාතික සහයෝගිතාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ ඉදිරිපත් කිරීමක්. සකල දේශවාසී නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය හඬපටයක් ලෙසට නිර්ධනයෝ සහ කොමියුනිස්ට් වාදී දෙවන කොටසේ පූර්ණ සබදිය මෙතැන් සිට. නිර්ධනයෝ සහ කොමියුනිස්ට් වාදී කොමියුනිස්ට් වාදීන් සහ පොදුවේ නිර්ධන පන්තිය අතර ඇති සබඳතාවය කුමක්ද? කොමියුනිස්ට් වාදී වූ වෙනත් කංකරු පාන්තික පක්ෂවලට විරුද්ධව දේශපාලන පක්ෂ නොසාදති. සමස්තයක් වශයෙන් නිර්ධන පන්තියේම ඕමනාවන් හැර ඒවාට වෙනස් වූත් ඒවායින් පරිබාහිර වූත් වෙනත් කිසිදු ඕමනාවන් කොමියුනිස්ට් වාදීන්ට නොමැත. නිර්ධන පාන්තික ව්‍යාපාරය හැඩගස්වා වාත්තු කිරීම සඳහා කොමියුනිස්ට් වාදියෝ තමන්ගේම නිකායවාදී මූලධර්ම කිසිවක් ඇති නොකරති. කොමියුනිස්ට් වාදීන් අනිකුත් නිර්ධන පන්තික පක්ෂවලින් වෙන් වී පෙනෙන්නේ මේ කරුණුවලින් පමණකි. එක් අතකින් කොමියුනිස්ට්වරු විවිධ රටවල නිර්ධනයින්ගේ අරගලවලදී ජාතිය කුමක් වුවද ඒට ස්වාධීනව පවතින මුළු මහත් නිර්ධන පන්තියේම පොදු ඕමනාවන් වෙන්කොට පෙන්වමින් ඒවා පෙරමුණට ගෙන ඇති. අනිත් අතින් ධනපති පන්තියට විරුද්ධව ඇති කංකරු පන්ති සටන් අරගල ගමන් ගන්නා වූ විවිධ සංවර්ධන අවධිවලදී කොමියුනිස්ට්වරු සැමවිටමත් සැම තැනකදීමත් සමස්තයක් වශයෙන් මුළු ව්‍යාපාරයේ ඌමනාවන් නියෝජනය කරන්නෝ වෙති. මෙම හේතුව නිසා කොමියුනිස්ට්වාදීන් ව්‍යවහාරික වශයෙන් හැම රටකම කංකරු පන්ති පක්ෂවල ඉතා අදිෂ්ඨාන සහගත සහ ඉදිරි ගමනට ආස්වාදය ලබා දෙන පුරෝගාමී කොටස වේ. න්‍යායික වශයෙන් ඔවුනට නිර්ධන පාන්තික ව්‍යාපාරයේ තත්ත්වය, ගමන් මාර්ගය සහ පොදු ප්‍රතිඵල ගැන පැහැදිලි අවබෝධයක් ඇති බැවින් ඔවුනට නිර්ධන පන්තියේ සෙසු බහු ජනතාවට නැති වාසියක් ඇත්තේය. කොමියුනිස්ට් වාදීන්ගේ ක්ෂණික අරමුණ අන් සියලු නිර්ධන පාන්තික පක්ෂවල ක්ෂණික අරමුණමය. එනම් පන්තියක් වශයෙන් නිර්ධනයින් සංවිධානය කිරීමය. ධනවාදී ආධිපත්‍ය මුළු නිප්පුටා දමා නිර්ධන පන්තියට දේශපාලන බලය ලබා දීමය. විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුජ්‍යලයකු විසින් නිපදවන ලද නැතිනම් සොයාගන්නා ලද සංකල්ප හෝ මූලධර්ම මත කොමියුනිස්ට් වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසිලෙසකින්වත් පදනම් වී නැත. හුදෙක් වාස්තවික ලෙස පවතින පන්ති අරගලයක් තුලින් අපේ ඇස් ඉදිරියේම කෙරීගෙන යන ඓතිහාසික ක්‍රියාදාමයක් තුලින් පැන නගින සබඳතාවයන් පොදුවේ ප්‍රකාශ කිරීම පමණක් මේ න්‍යායික නිගමනයෙන් කෙරේ. දැනට පවතින දේපොළ සබඳතාවයන් අහෝසි කර දැමීම කිසිසේත්ම කොමියුනිස්ට් වාදයේ විශේෂ ලක්ෂණයක් නොවේ. අතීතයේ සියලු දේපොළ සබඳතාවයන් ඓතිහාසික තත්වයන්ගේ වෙනස් වීමේ විපාකයක් වශයෙන් ඓතිහාසික වෙනස් වීම වලට අවිච්ඡින්න ලෙසම භාජනය වී ඇත. ප්‍රංශ විප්ලවයේ නිදසුනක් වශයෙන් ධනපති දේපොළ ක්‍රමය ඇති කරලීමෙන් රදලවාදී දේපොළ ක්‍රමය අහෝසි කළේය. දේපොළ පොදු වශයෙන් අහෝසි කර දැමීම නොව ධනවාදී දේපොළ ක්‍රමය අවලංගු කර දැමීම කොමියුනිස්ට් වාදයේ විශේෂ ලක්ෂණය වේ. එහෙත් සමකාලීන ධනවාදී පෞද්ගලික දේපළ ක්‍රමය පන්ති ප්‍රතිවිරෝධතා මත ටික දෙනෙකු විසින් වැඩි දෙනෙකු සූරාකෑම මත පදනම් වූ නිෂ්පාදනය කිරීම සහ නිෂ්පාදිත භාණ්ඩ අයත් කර ගැනීම පිළිබඳව අවසාන වූත් අති පූර්ණ වූත් ප්‍රකාශනයයි. මේ අර්ථයෙන් කොමියුනිස්ට් වාදීන්ගේ න්‍යායට මෙවැනි අර්ථකථනයක් දිය හැකිය. එනම් පෞද්ගලික දේපළ ක්‍රමය අහෝසි කර දැමීමය. කොමියුනිස්ට් වාදීන් වන අපට දෝෂාරෝපණයන් එල්ල කොට ඇත්තේ සියලු පෞද්ගලික නිදහසේ ක්‍රියාකාරීත්වයේ සහ ස්වාධීනත්වයේ පදනමයයි කියනු ලබන මිනිහෙකුට තම ශ්‍රමයේ ඵලය වශයෙන් පෞද්ගලිකව
අයිති කරගත හැකි දේපල අයිතිය අහෝසි කර දැමීමේ අභිලාෂයක් අප තුල තිබෙන බැවිනි. අමාරුවෙන් දිනාගත් ස්වයන් උපාර්ජිත ස්වයන් ශ්‍රමෙන් ලබාගත් දේපොළ. ඔබ කියන්නේ ධනවාදී දේපොළ ක්‍රමයට පෙර පැවති කුඩා හස්ත කර්මාන්ත ශිල්පියාගේ සහ කුඩා ගොබියාගේ දේපොළ ගැනද? එම දේපොළ විනාශ කරලීමට අපට කිසිදු ඌමනාවක් නැත. කර්මාන්ත සංවර්ධනයේ විසින් අතිවිශාල වශයෙන් මේ විනාශ කර ඇත. ඒ දැනටමත් දිනපතා ඒ විනාශ කරමින් සිටී. නැත්නම් ඔබ සමහර විට කතා කරන්නේ සමකාලීන ධනපති පන්තියේ ධනපති දේපල ගැනද? එහෙත් වැටුප් ශ්‍රමය, නිර්ධනයාගේ ශ්‍රමය ඔහුට කිසියම් දේපලක් නිර්මාණය කරයිද? කොහෙත්ම නැත. ඒ නිර්මාණය කරන්නේ ප්‍රාග්ධනයයි. එනම් එය වැටුප් ශ්‍රමය සූරා කරන දේපල නිර්මාණය කරයි. අලුතින් සූරා කෑම සඳහා අලුත් වැටුප් ශ්‍රම තොගයක් ලබා ගැනීමේ තත්වයේ යටතේ මිස අන් ලෙසකින් වැඩිවීමට නොහැකි දේපලය. වත්මන් ආකාරය සහිත දේපල පදනම් වී ඇත්තේ ප්‍රාග්ධනයත් වැටුප් ශ්‍රමයත් අතර වූ ප්‍රතිවිරෝධතා මතය. අපි දැන් මේ ප්‍රතිගතතාවයේ දෙපැත්ත පරික්ෂා කර බලමු. ධනපතියකු වීමට නිෂ්පාදනයෙහි හුදෙක් පෞද්ගලික තත්ත්වයක් පමණක් නොව සමාජීය තත්ත්වයක්ද අවශ්‍ය වේ. ප්‍රාග්ධනය සාමූහික ඵලයකි. ඒ නිර්මාණය කොට ක්‍රියාකර විය හැක්කේ සමාජයේ සමාජිකයන් බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය තුළින් පමණකි. එපමණක් නොව අවසානයේදී සමාජයේ සමාජිකයන්ගේ එසත් ක්‍රියාකාරීත්වය තුළින් පමණකි. එබැවින් ප්‍රාග්ධනය පෞද්ගලික නොව සමාජ බලයකි. එම නිසා ප්‍රාග්ධනය පොදු දේපල බවට සමාජයේ සියලු සමාජිකයන්ගේ දේපල බවට පරිවර්තනය කරන විට එමගින් පෞද්ගලික දේපල සමාජීය දේපල බවට පරිවර්තනය නොවේ. දේපලවල සමාජමය ස්වરૂපය පමණක් වෙනස් වෙයි. එහි පන්ති ස්වરૂපය නැති වෙයි. වැටුප් ශ්‍රමයේ සාමාන්‍ය මිල නම් අවමය වැටුපයි. එනම් කංකරුවා හොදු කංකරුවෙකු ලෙස යන්තම් ජීවත් කොට තබා ගැනීමට අවශ්‍ය නිර්පේක්ෂ යැපුම් මාධ්‍යන්ගේ සමස්තයයි. එබැවින් වැටුප් ශ්‍රමිකයා තම ශ්‍රමය මගින් අයත් කරගන්නේ තම ජීවිතයේ දිග්ගැස්ව වීමට සහ එය ප්‍රතිනිෂ්පාදනය කිරීමට අවශ්‍ය අවම ප්‍රමාණයක් පමණකි. මේ ආකාරයේ ශ්‍රම ඵලයක් විනාශ කර දැමීමට අප කොහෙත්ම අදහස් නොකරන්නේය. එය මිනිස් ජීවිතයේ පවත්වාගෙන යාම සඳහාත් මිනිස් ජීවිතය ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහාත් වැයවන අතර එය අනුන්ගේ ශ්‍රමය සූරාකන පාලනයක් ඇති කරන අතිරික්තයක් ඉතිරි නොකරන බැවිනි. අපට විනාශ කිරීමට උවමනා වී ඇත්තේ මේ අයත් කර ගැනීමේ කාලකන්‍නී ස්වરૂපය පමණකි. මේ අයත් කර ගැනීම යටතේ කංකරුවා ජීවත් වන්නේ හුදෙක් ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහාය. එමෙන්ම පාලක පන්තියේ උවමනාවන්ට අවශ්‍ය වන තෙක් ඔහුට ජීවත් වීමට ඉඩ දී ඇත. ධනපති සමාජය තුළ ජීවමාන ශ්‍රමය සමුච්ඡගත කරන ලද ශ්‍රමය වැඩි කරලීමේ මාධ්‍යයක් පමණකි. කොමියුනිස්ට්වාදී සමාජය තුළ සමුච්ඡගත කරන ලද ශ්‍රමය කංකරුවාගේ පැවැත්ම පුළුල් කිරීමටත් එය පොහොසත් කරලීමටත් පහසු කරවීමටත් යොදන මාධ්‍යයක් පමණකි. ඒ අනුව ධනවාදී සමාජය තුළ වර්තමානයේ මැඩ අතීතය ආධිපත්‍ය උසුලයි. කොමියුනිස්ට්වාදී සමාජය තුළ අතීතයේ මැඩ වර්තමානයේ ආධිපත්‍ය උසුලනු ඇත. ධනවාදී සමාජය තුළ ප්‍රාග්ධනය ස්වාධීනය පෞද්ගලිකත්වයෙන් යුක්තය. එහෙත් ජීවමාන වැඩ කරන පුද්ගලයා පරාධීනය පෞද්ගලිකත්වයෙන් තොරය. මෙවැනි සබදතාවයන් විනාශ කරලීම ධනපති පන්තිය හඳුන්වන්නේ පෞද්ගලිකත්වයේ සහ
නිදහස නැති කරලීමක් වශයෙන්. ඔවුන් නිවර්දිය ඇත්ත වශයෙන්ම මෙහිදී අපේ අරමුණ වී තිබෙන්නේ ධනවාදී පෞද්ගලිකත්වයත් ධනවාදී නිදහසත් ධනවාදී ස්වාධීනත්වයත් නැති කරලීමය. නිස්පාදනය පිළිබඳ අධ්‍යතන ධනපති තත්ත්වයන් යටතේ නිදහස යනු විලඳාමී නිදහසය, අලෙවි කිරීමේ නිදහසය, මිලදී ගැනීමේ නිදහසය. එහෙත් අලෙවි කිරීම සහ මිලදී ගැනීම අතුරුදහන් වන්නේ නම් නිදහස් විලඳාම සහ නිදහස් මිලදී ගැනීමත් අතුරුදහන් වෙයි. නිදහසේ අලෙවි කිරීම සහ මිලදී ගැනීම අරබයා වූ මේ කතාවේ පොදුවේ නිදහස අරබයා වූ අපේ ධනපති පන්තියේ අන් සියලු පම්පෝරි කතාවලත් කිසියම් තේරුමක් ඇතොත් ඇත්තේ එම මධ්‍ය කාලීන යුගවල පැවති ස්වාධීනත්වයෙන් තොර වූ සීමා සහිත අලෙවි කිරීම හා මිලදී ගැනීම සහිත වහල් තත්ත්වයේ සිටි වෙළෙන්දන් සහ සංසන්දනය කරන විට පමණකි. එහෙත් අලෙවි කිරීම සහ මිලදී ගැනීමත් නිෂ්පාදනය කිරීමේ ධනවාදී සබඳතාවයන් සහ ධනපති ක්‍රමයත් විනාශ කරලීමේ කොමියුනිස්ට් ක්‍රමය සමග සංසන්දනය කරන විට එහි කිසිදු තේරුමක් නැත. ඔබ තැතිගෙන සිටින්නේ පෞද්ගලික දේපල නැති කර දැමීමේ අපගේ අභිප්‍රාය ගැනය. එහෙත් දැනට පවතින ඔබේ සමාජය තුළ 10න් කොටස් 9කටම පෞද්ගලික දේපල දැනටමත් නැති කර දමා ඇත. සමාජයේ 10න් කොටසක් 9කටම පෞද්ගලික දේපල නැති හේතුව නිසාම ස්වල්ප දෙනෙකුට එය ඇත්තේය. එබැවින් සමාජයේ අති බහුතරයට කිසිදු දේපලක් නොතිබීම ස්වකීය පැවැත්ම සඳහා අවශ්‍ය තත්ත්වය වශයෙන් පවතින දේපල ක්‍රමය නැති කර දැමීමට අප අදහස් කරන නිසා ඔබ අපට දොස් පවරන්නේය. එක වචනයකින් කියතොත් ඔබේ දේපල නැති කිරීමට අදහස් කිරීම ගැන ඔබ අපට දොස් පවරන්නේය. සත්තකින්ම එසේ අපි ඇත්ත වශයෙන්ම එසේ කිරීමට අදහස් කරමු. ශ්‍රම ශක්තිය ප්‍රාප්තණය මුදල් ඉඩම් බදු කුලිය බවට තවදුරටත් පරිවර්තනය කිරීමට නොහැකි. කෙටියෙන් කියතොත් ඒකාධිකාරී බලයකට නතු කළ හැකි සමාජීය බලයට පරිවර්තනය කළ නොහැකි මේ මොහොතේ සිට එනම් පෞද්ගලික දේපල ධනවාදී දේපල බවට තවදුරටත් පරිවර්තනය කළ නොහැකි මොහොතේ සිට විනාශ වෙතයි ඔබ කියන්නේය. එබැවින් පුජ්‍යලයා යනුවෙන් ඔබ අදහස් කරන්නේ ධනපතියා හැර නැතහොත් ධනවාදී දේපල හිමියා හැර අන් කිසිවෙකු නොවන බව ඔබ නොසගවා පිළිගත යුතුය. මෙබැනි පුජ්‍යලයකු සැබවින්ම නැති කර දැමිය යුතුය. කොමියුනිස්ට්වාදය සමාජයේ පළ අයත් කරගැනීමේ හැකියාව කිසියෙකුගෙන් පැහැර නොගනී. එවැනි අයත් කරගැනීම මගින් අනුන්ගේ ශ්‍රමය වහල් කරගැනීමේ හැකියාව ඔවුන්ගෙන් උදුරා ගැනීම පමණක් ඒ ඉටු කරලයි. පෞද්ගලික දේපල අහෝසි කර දැමීමෙන් ඉක්බිතිව හැම වැඩක්ම නතර වී සමස්ත ලෝක අලස භාවයක් රජ කරනු ඇතැයිද යනුවෙන් විරුද්ධත්වයන් මතුකොට ඇත. මේ සත්‍යයක් නම් අලසකම නිසා ධනවාදී ලෝකය විනාශ වී යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරය. මන්දයත් එම සමාජය තුළ වැඩ කරන අය සතුව කිසිවක් නොතිබුණු බැවිනි. සියලු දේපල අයත් කරගෙන සිටින උන් වැඩ නොකරන බැවිනි. ප්‍රාග්ධනය තවදුරටත් නොපවතින කල්හි වැටුප් ශ්‍රමයකට පැවතිය නොහැකියයි කියන විට මුළු මහත් විරුද්ධත්වය අන් කිසිවක් නොව පුනර්වාචකයේ තවත් ප්‍රකාශනයක් පමණකි. ද්‍රව්‍යමය බහණ්ඩ නිපදවීමේ සහ අයත් කරගැනීමේ කොමියුනිස්ට්වාදී ආකාරයට එරෙහිව ඉදිරිපත් කරන සියලු විරුද්ධත්වයන් බුද්ධිමය ඵල නිපදවීමේ සහ අයත් කරගැනීමේ කොමියුනිස්ට්වාදී ආකාරවලට එරෙහිවද එලෙසම ඉදිරිපත් කර ඇත. ධනපති පන්තියට අයත් දේපල අහෝසි කර දැමීම මුළු මහත් නිෂ්පාදනයෙන් අහෝසි කර දැමීමක් ලෙස ධනපතියා විසින් ගණන් ගනු ලබන්නේ යම්සේද එසේම ධනපති පන්තියට අයත් සංස්කෘතිය අහෝසි කරලීම සංස්කෘතිය සමස්තයක් වශයෙන් අහෝසි කරලීමස්සේ ඔහු සලකයි.
නැතිවී යාම නිසා ඔහුගේ දොම්නසට භාජනය වී ඇති ඒ සංස්කෘතිය අති මහත් බහුතරයට නම් යන්ත්‍රයක් වශයෙන් ක්‍රියා කිරීම සඳහා දෙනු ලබන පුහුණුවක් පමණකි. එහෙත් ධනවාදී දේපල අහෝසි කරලීම මැන බැලීම පිණිස ස්වාධීනත්වය, සංස්කෘතිය සහ නීතිය ආදිය පිළිබඳව වූ ඔබේ සංකල්ප යොදනතුරු ඔබ අප සමග විවාද නොකරන්න. ඔබගේ නීති සංග්‍රහය සියලු දේ මත බලපාන නීතියක් දක්වා උසස් කරන ලද ඔබ පන්තියේම අභිමතය වන්නාසේම ඔබේ පන්තියේ පැවැත්ම පිළිබඳව වූ ද්‍රව්‍යමය තත්ත්වයන් මගින් තීරණය කරනු ලබන අභිමතයන් වන්නාසේම ඔබේ සංකල්පද ධනපති නිෂ්පාදන සබඳතාවයන් සහ ධනපති දේපල අයිතිය පිළිබඳ ධනවාදී සබඳතාවයන්ගේ ඵලය වේ. නිෂ්පාදන සබඳතාවයන්ගෙන් සහ දේපල පිළිබඳ සබඳතාවයන්ගෙන් පැන නගින සමාජීය ස්වරූපයන් නිෂ්පාදන සංවර්ධන ක්‍රියාදාමයේදී ඇතිවී නැතිවී යන ඓතිහාසික සබඳතාවයන් ස්වභාව ධර්මයේ සහ ප්‍රබුද්ධත්වයේ සදාකාලික නීති බවට පරිවර්තනය කිරීමට ඔබ පොළඹවාලන ඒ ආත්මාර්ථකාමී සාවද්‍ය විකල්පනය ඔබට පමණක් සීමා වූවක් නොව ඔබට කලින් පැවති සහ අභාවයට ගිය හැම පාලක පන්තියකටම පොදු වූවකි. පෞරාණික දේපල පිළිබඳවත් රදලවාදී දේපල පිළිබඳවත් ඔබේ වැටහීම හා ඔබේ පිළිගැනීම ධනවාදී දේපල සම්බන්ධයෙන් ඔබ වටහා නොගැනීමට කොහෙත්ම පිළිගැනීමට සූදානම් නැත. පවුල විනාශ කර දැමීම. අති රැඩිකල්වාදී පුජ්‍යලයා පවා මෙම ඉත අපකීර්තිමත් අභිප්‍රාය නිසා කෝපාන්විත වේ. සමකාලීන ධනවාදී පවුල පදනම් වී තිබෙන්නේ කුමන අත්තිවාරමක් මතද? ප්‍රාග්ධනය මතය, පෞද්ගලික ලාභය මතය. සම්පූර්ණ ලෙස වර්ධනය වූ ස්වරූපයකින් මේ පවුල පවතින්නේ ධනපති පන්තිය සඳහා පමණකි. එහෙත් මේ තත්ත්වෙහි අනුපූරකය වී ඇත්තේ නිර්ධනීන් අතරම නියම පවුල් ජීවිතයක් නොමැතිවීමත් ප්‍රසිද්ධ ගණිකා වෘත්තියක් තිබීමත්ය. මෙම අනුපූරකය අතුරුදහන් වන විට ධනවාදී පවුලද ස්වභාවයෙන්ම අතුරුදහන් වේ. ප්‍රාග්ධනය අතුරුදහන් වීමත් සමගම මේ දෙකම අතුරුදහන් වන්නේය. ඔබ අපට චෝදනා කරන්නේ දරුවන් සොකීය දෙමව්පියන් විසින් සූරාකෑම නවත්වාලීමට අපට උවමනා නිසාද? මේ අපරාධයට වැරදිකරුවන් බව අපි පිළිගනිමු. එහෙත් ගෘහමය අධ්‍යාපනය නැති කර දමා ඒ වෙනුවට සමාජීය අධ්‍යාපනයක් ඇති කරන විට මිනිසාට අතිශයින්ම වටනා සබදකම් අප විනාශ කරතැයි ඔබ පවසන්නේහිය. ඔබේ අධ්‍යාපනය සමාජීය නොවන්නේද? නියම හෝ අනියම් හෝ වශයෙන් කෙරෙන සමාජයේ මැදිහත්වීම මගින් පාසල් මාධ්‍යින් ඔබ අධ්‍යාපනය දෙන්නේ යම් සමාජීය තත්ත්වයන් යටතේද එම සමාජීය තත්ත්වයන් මගින් ඒ තීරණය නොවන්නේද? අධ්‍යාපනය දීමේදී සමාජයේ බලපෑම කොමියුනිස්ට්වාදීන් විසින් මවනු ලැබූ දෙයක් නොවේ. එම අධ්‍යාපනයේ ස්වරූපය පමණක් වෙනස් කිරීම කොමියුනිස්ට්වාදීන්ගේ වෑයම වේ. පාලක පන්තියේ බලපෑමෙන් අධ්‍යාපනය ගලවා ගැනීම පමණකි. සමකාලීන මහා පරිමාණ කර්මාන්තයේ සංවර්ධනය මගින් නිර්ධනීන් අතර ඇති සියලු පවුල් සබඳතාවයන් ඉරාදමන තරමට නිර්ධනීන්ගේ දූදරුවන් සරල වෙළඳ භාණ්ඩ බවට හා ශ්‍රම උපකරණ බවට පරිවර්තනය කරන තරමට පවුල සහ අධ්‍යාපනය ගැනත් දෙමාපියන් සහ දූදරුවන් අතර නෘතු සබදකම් ගැනත් වූ ධනවාදී පන්තියේ රැවටිලි සහගත හිස් ප්‍රලාප තවදුරටත් පිළිකුල් සහගත වේ. එහෙත් කොමියුනිස්ට්වාදීන් වන නුබලා ස්ත්‍රීන් පොදුවේ පරිභෝග කිරීමකට ඉදිරිපත් වී ඇතැයි ධනපති වූහු එක හඬින් බෙරිහන් දෙති. ධනපතියා සිය බිරිඳ සලකන්නේද හුදෙක් නිෂ්පාදන උපකරණයක් ලෙසටය. සියලු නිෂ්පාදන උපකරණ පොදුවේ පාවිච්චි කිරීමට යන බවක් ඔහුට ඇසෙයි. ඒ අනුව ස්වභාවයෙන්ම පොදු පරිභෝජනයේ ඉරණම එලෙසම ස්ත්‍රීන්ටද බලපාති යන අදහස හැර වෙනත් දෙයක් සිතා ගැනීමට හේ අපොහසත් වේ.
ස්ත්‍රීන් හුදෙක් නිෂ්පාදන උපකරණ පමණක් හැටියට සිටීමේ තත්ත්වෙන් ඔවුන් මුදවාලීම අපේ අරමුණයයි අනුමාන වශයෙන් කල්පනා කිරීමට තරම්වත් ඔහුට ශක්තියක් නැත. කොමියුනිස්ට්වරුන් නිල වශයෙන් පිහිටුවාලීමට යති ධනපතීන් කියන ස්ත්‍රීන් පොදුවේ පරිභෝජනය කිරීමේ ක්‍රමය කෙරෙහි ධනපතීන් දක්වන උසස් ආධ්‍යාත්මික කෝපයට වඩා හාස්‍යජනක දෙයක් තවත් නැත. ස්ත්‍රීන් පොදුවේ පරිභෝජනය කිරීම කොමියුනිස්ට් වරුන්ට අලුතින් ඉදිරිපත් කිරීමට උවමනාවක් නැත. එය අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. අපේ ධනපතියෝ ප්‍රසිද්ධ ගණිකාවන් හැරුණු විට නිර්ධනීන්ගේ බිරියන් හා දූදරුවන්ද තමන්ට රිසිසේ පාවිච්චි කරති. ඔවුනොවුන්ගේ බිරියන් සමග අනාචාරයේ හැසිරෙමින් ඉන් මහත් තෘප්තියක් ලබති. ධනවාදී විවාහය සැබවින්ම පොදු භාර්යා ක්‍රමයකි. එබැවින් කොමියුනිස්ට්වාදීන්ට විරුද්ධව ධනපතීන්ට කළ හැකි උපරිමය දෝෂාරෝපණය වන්නේ වංචනික ලෙස සංගවා ඇති පොදු භාර්යා ක්‍රමය නිල වශයෙන් විවෘත ලෙස කිරීමට යන්නේය කියාය. වත්මන් නිෂ්පාදන ක්‍රමය අහෝසි කර දැමීම සමගම ඒ සමාජ ක්‍රමෙන් පැන නැගී පොදු භාර්යා ක්‍රමයත් එනම් ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ කරන ගණිකා වෘත්තියත් අහෝසි විය යුතුයයි මින් ප්‍රත්‍යක්ෂ ලෙසම පැහැදිලි වෙයි. කොමියුනිස්ට් වාදීන් වෙත එල්ල කරන තවත් දෝෂාරෝපණයක් නම් රට ජාතිය අහෝසි කර දැමීමට ඔවුන් ඉදිරිපත් වී සිටින බවය. වැඩ කරන කංකරුවන්ට රටක් නැත. ඔවුන්ට නැති දෙයක් ඔවුන්ගෙන් පැහැරගත නොහැකිය. නිර්ධන පන්තිය ප්‍රථම කොටම දේශපාලන ආධිපත්‍ය ලබාගත යුතු බැවින් ජාතික පන්තිය දක්වා උසස් විය යුතු බැවින් එම ජාතීන්ම සමන්විත යුතු බැවින් එතරම් දුරට එය ජාතික විය යුතුය. එහෙත් ධනවාදී අර්ථය අනුව ජාතික ලෙස නොවේ. ධනපති පන්තියේ වර්ධනයද නිදහස් වෙළඳාමද සමස්ත ලෝක වෙළඳපොළද කර්මාන්ත නිෂ්පාදනයේ ඒකතානමය භාවයේද ඊට අනුරූපී ජීවන තත්ත්වයන්ද හේතු කොටගෙන ජනතාවන් අතර ජාතික වෙනස්කම් සහ ප්‍රතිගතිතයන්ද වඩ වඩාත් අතුරුදහන් වෙමින් පවතී. නිර්ධන පාන්තික ආධිපත්‍ය විසින් මේ අතුරුදහන් වීම වඩාත් වේගවත් කරනු ඇත. යටත් පිරිසෙන් සભ્ય රටවල ඒකීය ක්‍රියාකාරීත්වය නිර්ධන පන්තියේ විමුක්තිය සඳහා අවශ්‍ය මුල් කොන්දේසි වලින් එකකි. එක් පුජ්‍යලේ තවත් පුජ්‍යලේකු සූරා කෑම අවසන් කර දමන ප්‍රමාණයට සමානුපාතිකව එක් ජාතියක් තවත් ජාතිය සූරා කෑමද අහෝසි කර දමනු ඇත. එක් ජාතිය තුල පන්තින් අතර ඇති විරෝධය අතුරුදහන් වන ප්‍රමාණයට සමානුපාතිකව ජාතින් අතර ඇති සතුරු ආකල්පයන්ද අඩුවනු ඇත. ආගමික, දාර්ශනික සහ දෘෂ්ටිමය ස්ථාවරයන් මත පිහිටා කොමියුනිස්ට් වාදයට විරුද්ධව එල්ල කරන චෝදනා බැරෑරුම් පිරිස්සුමකට හසු කිරීමට තරම් සුදුසු ඒවා නොවේ. ජීවන තත්ත්වයන් සමග එහි සමාජීය සබඳතාවයන් සමග සමාජීය ජීවිතයෙහි ඇතිවන හැම වෙනස්වීමක් සමග මිනිසාගේ අදහස්, දෘෂ්ටිය සහ සංකල්පනා එක වචනයකින් කියතොත් ඔහුගේ සවිඥාණය වෙනස් වන බව වටහා ගැනීමට විශේෂ ගැඹුරු බුද්ධියක් අවශ්‍ය වන්නේද? ද්‍රව්‍යමය නිෂ්පාදනය වෙනස් වන තරමට ඊට සමානුපාතිකව ආධ්‍යාත්මික නිෂ්පාදනය වෙනස් වන්නේ යයි හැරුණු විට සංකල්ප පිළිබඳ ඉතිහාසය වෙන කුමක් ඔප්පු කරන්නේද? හැම කාලයකම බලපෑ අදහස් එම කාලයේ පාලක පන්තියේ අදහස් විය. මුළු මහත් සමාජය විප්ලවයට හසු කරන සංකල්ප ගැන පවසති. එයින් අදහස් කරන්නේ අන් කිසිවක් නොව පැරණි සමාජයක් තුළ අලුත් සමාජයක බීජයක් හටගෙන තිබෙන බවය. ජීවත් වීමේ පැරණි තත්ත්වයන් අභාවයට යන අතර එයත් සමග අත්වල් බැඳගෙන පැරණි සංකල්පයන්ද අභාවයට යන බවය. පැරණි ලෝකය විනාශයේ ගැට වෙත ලං වූ විට පැරණි ආගම් පරදවා ක්‍රිස්තියානි ආගම ජයගත්තේය. 18 වැනි ශතවර්ෂයේදී ක්‍රිස්තියානි සංකල්ප තාර්කික හේතුවාදී සංකල්පවලට යට වී අභාවයට යත්ම රදලවාදී සමාජය එවකට විප්ලවවාදී සිටි ධනවාදී පන්තියට විරුද්ධව මාර්ග සටනක යෙදුනේය. ආගමික නිදහස සහ හෘද සාක්ෂිය නිදහස අරබයා වූ සංකල්ප පිළිබඳ ශේෂ්ත්‍රයේ නිදහස් තරඟයේ ආධිපත්‍ය පමණක් ප්‍රකාශ කළේය.
ඓතිහාසික සංවර්ධන ක්‍රියාදාමයේදී ආගමික සදාචාරාත්මක දාර්ශනික දේශපාලනමය සහ නීතිමය සංකල්ප විවරණයට භාජනය වූ නමුත් ආගම සදාචාරය දර්ශනවාදය දේශපාලන විද්‍යාව සහ නීතිය මේ වෙනස් වීමට හසු නොවී ආරසා වී ඇතැයි අපට කියනු ඇත. උද්ෘත තුල එපමණක් නොව සමාජ සංවර්ධනයේ සියලු අවධිවලට පොදු වූ නිදහස සාධාරණත්වයේ ආදී සදාකාලික සත්‍යයන්ද ඇත. එහෙත් කොමියුනිස්ට්වාදයේ සියලු සදාකාලික සත්‍යයන් අවලංගු කරයි. ආගම් සහ සදාචාරයන් නව පදනමක් මත පුනස්ථාපනය කරනවා වෙනුවට කොමියුනිස්ට්වාදයේ ඒවා සියල්ල අවලංගු කරයි. ඒ අනුව ඒ මෙතෙක් පැවති සියලු ඓතිහාසික ක්‍රියාදාමයේ අත්දැකීම් වලට විරුද්ධය. උද්ෘත අවසන්. මේ චෝදනාවේ තේරුම කුමක්ද? සියලු අතීත සමාජවල ඉතිහාසය විවිධ යුගවලදී විවිධ ස්වරූපයන්ගත් පන්ති ප්‍රතිගතවල සංවර්ධනයෙන් සමන්විත වී තිබීමය. එහෙත් අතීත යුග කිනම් ස්වරූපයක් ගත්තද ඒ සියලු යුගවලට පොදු වූයේ සමාජයේ එක් කොටසක් අනිත් කොටස් සූරා කෑමයි. එබැවින් අතීත යුගවල සමාජීය විඥානය අනේක විවිධත්වය සහ නානත්වයක් ප්‍රදර්ශනය කළද එය පන්ති ප්‍රතිගතීතයන්ගේ පූර්ණ අතුරුදහන් වීමක් සමග මිස සම්පූර්ණයෙන් අතුරුදහන් විය නොහැකි යම් පොදු ආකාරයන් තුලම මිස සම්පූර්ණයෙන් අතුරුදහන් විය නොහැකි යම් පොදු ආකාරයන් තුලම මිස පොදු සංකල්පයන් තුලම ගමන් කිරීම මවිතයට කරුණක් නොවේ. කොමියුනිස්ට් විප්ලවය සාම්ප්‍රදායික දේපල සම්බන්ධතාවලින් සම්පූර්ණයෙන්ම කැඩී යාමක් ඇති කරයි. ඒසිය සංවර්ධනයේදී සාම්ප්‍රදායික අදහස් වලින් හාත්පසින්ම කැඩී වෙන්වීම මවිතයට හේතුවක් නොවේ. එසේ වුවද කොමියුනිස්ට්වාදයට විරුද්ධව නගන ධනවාදී චෝදනාවලට පිළිතුරු සැපයීම මින් නවත්වමු. කංකරු පන්ති විප්ලවයේ ප්‍රථම පියවර වන්නේ නිර්ධන පන්තිය පාලක පන්තිය බවට නගා සිටවීම බවත් ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම බවත් අපි ඉහතින් දුටිමු. පියවරෙන් පියවර සකලවිධ ප්‍රාග්ධනය ධනපති පන්තියෙන් උදුරා ගැනීමටද රාජ්‍ය හස්තෙහි එනම් පාලක පන්තිය ලෙස සංවිධානය වන නිර්ධන පන්තිය අතෙහි සියලු නිෂ්පාදන උපකරණ මධ්‍යගත කිරීමටද හැකිතරම් අධික වේගයකින් නිෂ්පාදන බලවේගයන්ගේ සමස්තය වැඩි කරලීමටද නිර්ධන පන්තිය ස්වකීය දේශපාලනමය ආධිපත්‍ය පාවිච්චි කරනු ඇත. සත්තකින්ම පටන් ගැනීමේදී දේපලවල අයිතිවාසිකම් තුළට ධනවාදී නිෂ්පාදන සබඳතාවයන් තුළට ඒකාධිපති ලෙස කඩාවදින්නේ නැතිව එනම් ආර්ථික වශයෙන් නොසෑහෙන සහ තහවුරු කළ නොහැකි ඒ වාසේ පෙනෙන එනමුතු ව්‍යාපාරය ගෙන යාමේදී තවදුරටත් ඉදිරියට ගමන් කරන පැරණි සමාජ ක්‍රමය තුළට තවදුරටත් කඩාවැදීම අවශ්‍ය කරන්නා වූ මුළු මහත් නිෂ්පාදන විධියේ පෙරලියක් සඳහා මාධ්‍යයක් වශයෙන් අනිවාර්ය වූ පියවරවල් නොගෙන මේ සපුරාලිය නොහැකිය. සත්තකින්ම මේ පියවරවල් විවිධ රටවල විවිධාකාර වන්නේය. එසේ වුවද පහත සටහන් පියවරයන් ඉතා දියුණු රටවල් වලට පොදුවේ බොහෝ දුරට ගැලපේ. 1. ඉඩම් අයිතිය අහෝසි කරලීම සහ ඉඩම් වලින් ලැබෙන සියලු බදු කුලී රජයේ වියදම් සඳහා යෙදවීම. ඉහළ මට්ටමේ අනුක්‍රම අයබද්ධක් හෝ ක්‍රමාන්තික අයබද්ධක් පැනවීම. 3. ජන්මයෙන් දේපල අයිති වීමේ සියලු අයිතිය අහෝසි කරලීම. 4. සියලු විකාමිකයින්ගේ සහ සියලු කැරලිකරුවන්ගේ දේපල රාජසන්තක කිරීම. 5. රාජ්‍ය ප්‍රාග්ධනයෙන් සහ සුවිශේෂ ඒකාධිකාරයකින් යුත් ජාතික බැංකුවල මාධ්‍යයෙන් ණය ගනුදෙනු රජයේ අතමැදිගත කිරීම. 6. ප්‍රවාහන මාධ්‍යයන් රජයේ අතමැදිගත කිරීම. 7. රජයේ සතු කර්මාන්ත ශාලාවලත් නිෂ්පාදන උපකරණවලත් සංඛ්‍යාව වැඩි කිරීම. පොදු සැලැස්මකට අනුකූලව මුඩුපින් වගා කිරීම සහ පස ශාස්ත්‍රීක කිරීම. 8. සියලු දෙනාටම එක හා සමාන ශ්‍රම වගකීමක් ඇති කරලීම.
කෘෂිකර්මය සඳහා විශේෂ වූ සහ වෙනත් කාර්මික හමුදාද පිහිටුවාලීම. 9. කෘෂිකර්මය කර්මාන්තය සමග සම්බන්ධ කරලීම. ජනගහනය වඩා සමාන ලෙස රට පුරා විසිරුවා හැරීම මගින් නගරයත් ගමත් අතර ඇති වෙනස තුරන් කරලීම. 10. සියලු ළමයින්ට ප්‍රසිද්ධ පාසල්වල නොමිලේ අධ්‍යාපනය ලබා දීම. කර්මාන්ත ශාලාවල ළමයින්ගෙන් වැඩගැනීමේ අධ්‍යතන ක්‍රමය අහෝසි කිරීම. අධ්‍යාපනය කාර්මික නිෂ්පාදනය සමග සංයෝජනය කරලීම ආදිය වේ. සංවර්ධන ක්‍රියා සන්තතියේදී පන්ති ප්‍රභේද නැතිවී මුළු මහත් නිෂ්පාදනයම පුද්ගලයන්ගේ දැවන්ත සමාගමත් තුළ සංකේන්ද්‍රණය වූ විට පොදු බලයේ දේශපාලනමය ස්වරූපය අහෝසි වී යනු ඇත. වචනයේ පරිසමාප්ත අර්ථය අනුව දේශපාලන බලය යනු එක් පන්තියක් විසින් තවත් පන්තියක් පෑගීම සඳහා සාදා ඇති සංවිධානාත්මක බලයයි. නිර්ධනීන් ධනපති පන්තියට විරුද්ධව කරන අරගලයේදී අනිවාර්යෙන්ම පන්තියක් වශයෙන් සමග වන්නේ නම් විප්ලවීය මාර්ගෙන් එය පාලක පන්තිය බවට පත්වන්නේ නම් පාලක පන්තිය ලෙස එය පැරණි නිෂ්පාදන සබඳතාවයන් බලහත්කාරයෙන් ඉවතලන්නේ නම් එවිට නිර්ධන පන්තිය පන්ති ප්‍රතිගතයන් පැවැත්මේ තත්ත්වය නැති කරලයි. පොදුවේ පන්තීන්ගේ පැවැත්මද අහෝසි කර තමයි. එසේ කිරීමෙන් පන්තියක් වශයෙන් ස්වකීය ආධිපත්‍යයද අහෝසි කරලයි. පන්තිවලින් සහ පන්ති ප්‍රතිගතීත වලින් සමන්විත පැරණි ධනවාදී සමාජය වෙනුවට හැම කෙනෙකුගේම ස්වාධීන සංවර්ධනය සියලු දෙනාගේම ස්වාධීන සංවර්ධනයේ කොන්දේසිය බවට පත්වන සමාගමයක් ඇතිවන්නේය. කොමියුනිස්ට් ප්‍රකාශනයේ දෙවන කොටස වන සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍යය යන මාතෘකාව යටතේ ඉදිරියට සවන් දෙන්නේ